කණිජ තෙල් නීතිගත සංස්ථාවේ රජයේ සතු කොටස් විකිණීමට එරෙහිව කණිජ තෙල් වෘත්තීය සමිතිය ඊයේ සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. එය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. විදෙස් සමාගම් තුනක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළඳපොළ සඳහා පිවිසීමට කැබිනට් අනුමැතිය හිමිවීම භයානක තත්ත්වයක් රට තුළ මතුවීමේ පෙර නිමිත්තක් බවටයි කණිජ තෙල් වෘත්තීය සමිතිය අනතුරු අඟවන්නේ. අපේ ජාතියේ පිනට පහළ වෙලා තියෙන දක්ෂ උගත් බුද්ධිමත් අපේ රටේ කැබිනට් මණ්ඩලය ඊයේ තීන්දුව කළා තියෙනවා. ඊයේ රාත්‍රියේ නැවතත් මෙරට බලශක්ති කර්මාන්තය නැත්නම් කන්දේ කර්මාන්තය පිටරට බහුජාතික සමාගම වලට පවරන්න. ඒකේ ආනිසංස මේ රටේ ජනතාවට මේ රට දැනෙන්නේ අද නෙවෙයි. තව නොබෝ කාලකින් ඩීසල් ලීටරය, පෙට්‍රල් ලීටරය රුපියල් 1000ට ගියත් තෙල් ඒකාධිකාරය රජෙන් ගිලිහිලා තියෙන නිසා රජයටවත් රටේ පුරවැසියන්ටවත් කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. දැන් බහුජාතික සමාගම් වලට මේ රටට එන්න අවස්ථාව දීලා තියෙනවා නම්, ඒ අවස්ථාව දීලා තියෙන්නේ ලංකාවේ තෙල් මිල අඩු කරන්න නම්, අපි කියනවා කාංජන විජේසේකර ඇමතිවරයාට ඉස්සරහට ඇවිල්ලා රටට කියන්න, ජනතාවට කියන්න, ඒ බහුජාතික සමාගම් ආවට පස්සේ තෙල් ලීටරයක් රුපියල් කීයකින් අඩු කරනවද කියලා. අපි අභියෝග කියනවා කාංජන විජේසේකර ඇමතිවරයාට ඒක කියන්න බෑ කියලා. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුවට, ඒ වගේම මේ ඇමතිවරයාට මේ තක්ක විදිහට මේ රාජ්‍ය ව්‍යාපාර පාවා දෙන එක කරේ තවදුරටත් කල්පනා කරන්න, නැත්නම් කවදා හරි දවසක රටේ ජනතාවට ණය ගෙවන්න වෙනවයි කියන එක අපි අනිවාර්යෙන් ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයාගේ හිතුවක්කාර ක්‍රියාපිළිවෙත, කැබිනට් එකේ හිතුවක්කාර ක්‍රියාපිළිවෙත අනුව අද වෙනකොට මේ රටේ කණිජ තෙල් ඒකාධිකාරිය නැවත සැරයක් බහුජාතික සමාගම් අතර ගිහිලා තියෙනවා. ඒක නිසා රටේ ජනතාවට අපි ආරාධනය කරනවා, කණිජ තෙල් සේවකයන්ට ආරාධනය කරනවා, මේක ඔබ සතු ජාතික දේපලක්, මේක නැවත අපේ රටේ ජනතාව සතු කරගන්න සියලු ජනතාව පාරට එන්න, මේ මරි මෝඩ කැබිනට් එක එලවලා දාලා ඉවරලා රටේ ජනතාවගේ ආණ්ඩුවක් හදාගන්න, මේ වෘත්තීය සමිති බලාපොරොත්තු වෙන විදිහට තෙල් සංස්ථාව තහවුරු කරගන්න, අපිත් එක්ක අත්වල බෙදගන්න කියලා අපි ආරාධනා කරනවා. සත්‍යග්‍රහය ක්‍රියාත්මක වුණත් කණිජ තෙල් බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.